चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नवैमानि भिक्खवे आघातवत्तूनि खतमानि नव अनंतं मे अचरेति आघातं बन्धति अनंतं मे चरति आघातं बन्धति अनंतं मे चरिष्यतीति आघातं बन्धति पियस्स मे मनापस्स अनंतं अचरेति आघातं बन्धति पियस्स मे मनापस्स अनंतं चरति आघातं बन्धति पियस्स मे मनापस्स अनंतं चरिष्यतीति आघातं बन्धति अपियस्स मे अमनापस्स अन्तं अचरेति आघातं बन्धति अपियस्स मे अमनापस्स अन्तं चरति आघातं बन्धति अपियस्स मे अमनापस्स अन्तं चरिष्यतीति आघातं बन्धति इमानि को भिक्खवे नव आघात वत्तु नीति नव मंति मूलासने वैद हिंद वदारण गौरवनीय लघु स्वामीन वहांसे अतुलु वैद हिंद वदारण पूजनीय महासंगरत्न नवसराय श्रद्धावंत सत्पुरुष वासनावंत पिन्नतुनु वस्तु मासे तुले सिदु करनु लबन मे उतुम्मु पूजा पिंकम मालाव अद दिनेदी धर्मानुशासनाव पवत्तिन दिने एक निसा मे सिरु दिनाम अद दिनेदी मे सह संबंध वी सिटिन्ने मे पूजावन तेंपत करमिन वंदना करमिन लौतुरा बुदुरजानन वहंसे उदेसा मे सीलु पूजावन पूजा करमिन तेंपत्वाडिवेला धर्मश्रवणे किरीमे अभिलाषेनुई मे सीलु दिनाम सूदानं वी सिटिन्ने पिन्नतुनी वस् काल परिच्छेदे केमिन केमिन गत वेनवा तव कीप दिनकिन मे पिंकम मालाव अवसन वेनवा मे तुम मासे तुले ඔබට අනුස්මරණය කරන්නට පුළුවන් අපි නිතර මේ විහාරස්ථානයට සම්බන්ධ වුණා විහාරස්ථානයේ පැවැත්වෙන සියලු ආගමික වතාවත් වලට සහ සම්බන්ධ වෙමින් බොහෝ සෙයින් කුසල් රැස් කරගත්තා පින් සිද්ධ කරගත්තා අපේ ජීවිතේ ලස්සන කරගත්තා කියලා ওই සියලු දෙනාටම සතුටටපත් වෙන්නට පුළුවන් මේ පිළිබඳව හිතලා බලලා ඒක නිසා පින්නතුනි සිහිපත් කරගන්නට උනේ
ධර්මශ්‍රවණය කිරීම ඉතාමත් වටිනා කාරණාවක්. පින්නතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා පුද්ගලයෝ වර්ග හතරක් ඉන්නවා. ධර්මයේ අවබෝධ වෙන ආකාරයන්ව පුද්ගලයෝ වර්ග හතරක් ඉන්නවා. මේක බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්ලා දෙනවා. ඒ තමයි නෙළුම් බිලක් තියෙනවා. මේ තියෙන මේ නෙළුම් බිල පින්නතුනි මේ සමහර නෙළුම් මල් තියෙනවා දියේ හැදිලා මඩේ හට අරගෙන දියේ මතු පිටට ඇවිල්ලා දියේ නොගෑවි මේ මල් තියෙනවා සමහර මල්. මේ නෙළුම් මල් පින්නතුනි අද සූර්යාලෝකයේ වැටුණ ගමන්ම ඉර පායපු ගමන්ම මේ මල් විකසිත වෙනවා නෙළුම් මල්. සූර්යා වැටෙන්නේ කොයි වෙලාවේද? අද දිනේ ඒ මොහොතේ මේ නෙළුම් මල් විකසිත වෙනවා. මෙන්න මෙහෙම පුද්ගලයෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ උග්ගටි තඥෝ කියන මේ පුද්ගලයෝ පිරිස. උග්ගටි තඥෝ කියලා කියන්නේ මේ ප්‍රඥාව ධර්මශ්‍රවණය කරලා ධර්මයේ දියුණු කරලා ප්‍රඥාව වැඩි දියුණු කරලා බොහෝ සෙයින් ප්‍රඥාව දියුණු කරපු අය. ඒ අයට පින්නතුනි අර සූර්යාලෝකයේ වැටුනේ කොයි මොහොතේද? ඒ මොහොතේ අර පුෂ්පයන් විකසිත වෙනවා මෙන්ම ධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ කොයි මොහොතේද? පුංචි කාරණාවක් ශ්‍රවණය කළත් ඒක වහා වැටෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගවලට පත් වෙන්නේ ඒකයි. يعني බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ධර්මශ්‍රවණය කරපු අය ඒ මොහොතේම පුංචි කාරණාවන් නිසා ඒ අය ධර්මය අවබෝධ කරගත්තා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බලන්න එක ධර්ම දහම් පදයයි පද දෙකක් ඇහෙනකොට උන්වහන්සේ සෝවාන් වුණා. මුගලන් මහ රහතන් වහන්සේ අර පද හතරම ශ්‍රවණය කළේ ඒක අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන විදිහට අවබෝධ කරගන්නට ශක්තිය ලැබුණා. උන්වහන්සේ සෝතාපන්න භාවයට පත් වුණා. බලන්න එහෙම අය ඕනේ තරම් මේ ශාසනය අපිට දැක ගන්න පුළුවන්. ඕනේ තරම් දැක ගන්න පුළුවන්. බාහ්‍ය දාරුකීරිය හාමුදුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාමත් කෙටි ධර්ම දේශනාව. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැක්කනම් දැකපු තැන නතර වෙන්න. ඇහුණනම් ඇහුණ තැනින් නතර වෙන්න, එතනින් එහාට අරගෙන යන්න එපා. යමක් සිතුනනම් එතනින් නතර වෙන්න, එතනින් එහාට අරගෙන යන්න එපා. එතනින් එහාට අරගෙන ගියොත් සසරක් ඇති වෙනවා. එතනින් නතර කරගත්තොත් ඔබ මෙතනත් නැහැ, වෙන තැනකත් නැහැ, ඒ අතරත් නැහැ. අවබෝධ කරගත්ත වහාම මේ උග්ගටි තඥු පුද්ගලයෝ අදත් මේ වර්තමානයේ අපිට දැක් ගන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා පන්ති කාමරේ පුදුම විදිහට දක්ෂතා පෙන්නනවා. ඒ සංසාරේ ප්‍රගුණ කරපු දැනුම තමයි ඒ අරගෙන ඉන්නේ. දැනුම විතරක් මදි, ප්‍රඥාවක් අපිට තියෙන්න ඕනේ. ප්‍රඥාව වර්ධනය කරගෙන තිබෙන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න. ඒ පුද්ගලයන්ට කියන උග්ගටි තඥ පුද්ගලයෝ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ බුදුරජාණන් වහන්සේ සමග වාද කරනවා කියලා හිතලා. මේ බණ අහන්න ආපු ගමනක් නෙවෙයි. ඒ අය වාඩි වෙලා බණ බුදුහාමුදුර කළ වාද කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ අය ඒ කරුණුකාරණ අවබෝධ කරගෙන ඉඳගෙන හිටපු ආසනෙ නැගිටින්නේ ආවේ ප්‍රතඥ පුද්ගලයේ. හැබැයි එතනින් නැගිටින්නේ සෝතාපන්න භාවයට පත් වෙලා. සකදාගාමි වෙලා, සමහරු අනාගාමි වෙලා, සමහරු සියලු කෙලෙසුන් නැති කරලා අරහත් භාවයට පත් වෙලා තමයි එතින් නැගිටින්නේ. උග්ගටි තඥ පුද්ගල වහා පුංචි කාරණාවක් ඒ අය ඇහුණත් ශ්‍රවණය කළත් ඒක අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන විදිහට අවබෝධ කර ගැනීමේ මහා ප්‍රඥාවක් වර්ධනය කරගත්ත අය හිටියා. ඊළාට මේ නෙළුම් විලේ තියෙනවා සමහර නෙළුම් මල් මඩේ හැදිලා දිය මතු දිය හරහා පැමිණලා දියේ ගෑවි ගෑවි තියෙන්නේ. දියේ ගෑවි ගෑවි තියෙන ඒවා අද පිපෙන්නේ නැහැ. ඒවා හෙට පිපෙන්නේ. හෙට සූර්යාලෝකයේ වැටුනාම ඒවා හෙට පිපෙන්නේ. එහෙම පුද්ගලයෝ පිරිසකුත් ඉන්නවා. විපටි තඥු කියලා බුදුහාමුදුරු පෙන්වන එහෙම පුද්ගලයන්. එහෙම අයට පින්නතුනි වහා අවබෝධ කරගැනීමේ හැකියාව නැහැ. හැබැයි ඒ අයට ටික
කාලයක් අවශ්‍යයි උපමා වලින් දේශනා කරමින් ධර්මයේ දීර්ඝව දේශනා කරනවා ධර්මයේ දීර්ඝව උපමා මගින් කතා මගින් එහෙම නැත්නම් දීර්ඝව ධර්මයේ දේශනා කරනකොට ආන් එයට වැටහෙන්න ගන්නවා විපටිතඥෝ කියන්නේ ඒකයි ඊළඟට මේ නෙළුම් විලේ ඉන්නවා තිබෙනවා පින්නදින් සමහර නෙළුම් මල් ඒවා මඩේ හැදිලා දිය හරහා ඇවිල්ලා හැබැයි උඩට මතු වෙලා නැහැ දිය මතු පිටට මතු වෙලා නැහැ දිය ඇතුළෙම තාම තියෙනවා ඒවා අද පිපෙන්නේත් නැහැ හෙට සූර්යාලෝකයට නම් හෙට පිපෙන්නේත් නැහැ ඒවා හැබැයි අනිත් දඩ පිපෙන්නේ එහෙම පුද්ගලයෝ පිරිසක් ඉන්නවා ඤෙය්‍ය කියලා ඤෙය්‍ය පුද්ගලෝ ඒ අය පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා එයට වහා අවබෝධ කර ගැනීම ප්‍රඥාව දිනුනු වෙලා නැහැ තාම ඉන්ද්‍රියන් බල ඉන්ද්‍රිය ධර්ම වෙඩිලා නැහැ දැන් අපේ තියෙන මේ පංච ඉන්ද්‍රියන් වගේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා පංච ඉන්ද්‍රිය පංච බල කියලා කාරණා කීපයක් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් විදියට වර්ධනය වෙලා තියෙන්න ඕනේ ඒවම දිනුනහම බලයක් විදියට වර්ධනය වෙලා තියෙන්න ඕනේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව එයාගේ දකින්නේ මේ ඉන්ද්‍රියන් බලයන් වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි දැකලා උන්වහන්සේ බණ ධර්මයේ දේශනා කරන්නේ මේ ඤෙය්‍ය කියන පුජ්‍යලයෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ සසරේ බිය දැනගෙන පැවිදි භාවයට පත් වෙලා කමඨහන් ලබාගෙන වනාන්තරයට ගිහිල්ලා අවුරුදු ගණන් සමහර විට භාවනා කරනවා උත්සාහ කරනවා අවුරුදු ගණන් සමහර ස්වාමින් වහන්සේලා ඒ සඳහන් වෙනවා පින්නතුනි ඔය සමහර රහතන් වහන්සේලා රහත් භාවයට පත් වුණාට පස්සේ තේර ගාතාවල සඳහන් වෙනවා සමහර රහතන් වහන්සේලා රහත් භාවයට පත් වෙලා සඳහන් කරන උදානයන් ඒ වගේ සඳහන් කරනවා මම අවුරුදු 20ක් නිදාගත්තේ නෑ අවුරුදු 20ක් නිදාගත්තේ නෑ මම සතර ඉරියව්වටම සිත යෙදුවා මේ සසර ගමන නවත්වන්න මේ සසර දුක දැනගෙන සසර දුක නවත්වන්න මේ සතර ඉරියව්වටම සිත යොමු කරමින් සිහිය පැවැත්වුවා අඩු ගන්න නිදා ගන්නවා තියන් නිදා ගන්න ඉරියව්වකටවත් හිත පිහිටෙව්වේ නැහැ අවුරුදු 20කින් පස්සේ තමයි මට මේ විමුක්තිය ලැබුණේ කියලා සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝත් එහෙමයි වීරිය ගත්තා වීරිය අරගෙන උන්වහන්සේ භාවනා කරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා ඤෙය්‍ය පුජ්‍යලයෝ දැන් අපිත් එහෙම අය අපිත් මේ වගේ උත්සාහ කරනවා අපේ ප්‍රඥාව තාම වර්ධනය වෙලා නැහැ සමහර විටක් බුදුරජාණන් වහන්සේ කාලේ උපදින්නත් ඇති බණහන්ඩත් ඇති නමුත් ධර්මයේ අවබෝධ කරගන්නට තරම් අපිට ප්‍රඥාව දිනුන වෙලා තිබුණේ නැහැ මේ සසර තාම අපි පාරමිතා සම්පූර්ණ කරමින් යනවා ප්‍රඥාව සම්පූර්ණ කරමින් යනවා එහෙනම් අපිත් ඤෙය්‍ය පුද්ගලයෝ ඊළඟ තවත් මේ නෙළුම් මල් තියෙනවා පින්නතින් මේ විලේ නෙළුම් හැදෙනවා මඩේ පිපෙනවා මඩේ හට අරගෙන මඩින් උඩට ඇවිල්ලා ජලයට එනකොටම ඉබි කැසිබිවාදී සත්තු කනවා ඒවා පිපෙන්නේ නැහැ කවදාවත් පිපෙන්නේ නැහැ ඒවා එළියට එනකොටම මඩෙන් අර ඉබ්බෝ කැස්බෑවෝ මේ නෙළුම් මල් පොහොට්ටු ආහාරයට අරගෙන විනාශ වෙනවා ආන් ඒ වගේ පුද්ගලයෝ පිරිසකුත් ඉන්නවා ඒ අයට කියනවා පදපරම ඒ පදපරම පුද්ගලයන්ට කවදාවත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ සමහරට ඒ අය සාමාන්‍ය සමාජයේ ඉහළ උගතුන් වෙන්න පුළුවන් පිළිගත් මහා උගතුන් ප්‍රඥින් වෙන්න පුළුවන් ඒ උගතුන් වුණාට ඒ අයට ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ අවබෝධ කරගන්න ශක්තියක් නැත්නම් ඒ අය පදපරම කියලා තමයි සලකන්නේ දැන් සමහරු ඉන්නවනේ කොච්චර කිව්වත් ධර්මයට යොමු වෙන්නේ නැහැ ඒ අය සමහරට මහාචාර්යවරු ආචාර්යවරු උගත්කම බොහෝ සෙයින් තියෙනවා නමුත් ධර්මයෙන් කියන දෙයක් පිළිගන්නේ නැහැ ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ ඒ අයට කියන්නේ කවුද පදපරම කවදාවත් එයාට නිවන් දකින්න බෑ පදපරම පුදු ඒ වගේ අයට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළෙත් නැහැ අතහැරි ඒකයි ඒක නිසා පින්නතුනි අපි බොහෝ සෙයින් මේ ධර්ම ශ්‍රවණය කරමින් මොකද මේ කුසල් අපි වඩන්නට ඕනි කුසල් දිනු කරන්නට ඕනි පිංකම් කරන්න ඕනි මේ පින්කම් පින්නතුනි හරියට ඔබ මුදලක් උපයලා බැංකුවේ දාලා තියෙනවා වගේ තමයි බැංකුවේ මුදලක් තියෙනකොට ඒ මුදල අපිට ප්‍රයෝජනවත් වෙනවා එදිනෙදා කටයුතු වලට
ඒවා අපි ගන්නවා ටිකින් ටික ටිකෙන් ටික ගන්නකොට මොකද වෙන්නේ අර බැංකුවේ තියෙන මුදල තැන්පත් කරලා තියෙන මුදල ටික ටික අඩු වෙනවා අපි මොකද කරන්න ඕනේ එතකොට බැංකුවට නැවත තැන්පත් කරන්න ඕනේ එතකොට තමයි ප්‍රයෝජනවත් වෙන්නේ පිනත් කුසලයක් ඒ වගේ මේවා ගෙවෙනවා මේ අපි ජීවත් වෙනකොට මේ ලෝකේ මේ පින ගෙවෙනවා තනවත නැවත පින්කම් කරගන්න ඕනේ එතකොට පින්නතුනි මේ කුසල් දියුණු කරගෙන ප්‍රඥාව දියුණු වෙන මොහොතක වහා අපට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඉතින් ඒක නිසා මේ ධර්ම දේශනාව මේ සියලු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියන මේ චේතනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න පින්නතුනි මම අද මේ ධර්ම මාතෘකා කරගත්තේ අංගුත්තර නිකාය ආඝාත කියන වර්ගයේ ආඝාත වර්ගයේ තියෙන සූත්‍ර කීපයක් පාදක කරගන්නවා විශේෂයෙන්ම ආඝාත වත්තු කියන මේ සූත්‍ර දේශනාව පාදක කරගෙන ධර්මය දේශනා කිරීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ මේ ආඝාත කියන මේ වත්තු කියන මේ සූත්‍ර දේශනාවත් ඒ වගේම තවත් මේ සූත්‍ර දේශනා තියෙනවා ආඝාත පටිවිණය කියලා සූත්‍ර දේශනාවක් එවගේම තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා ဒုတိය ආඝාත පටිවිණය කියලා මොකද්ද මේ ආඝාත ආඝාත කියන වචනේ පාලි වචනේ තේරුම තමයි කේන්තිය කියන එක ක්‍රෝධය කියන එක වෛරය කියන එක මේ කේන්තිය ක්‍රෝධය වෛරය කියන එක අපි සාමාන්‍යයෙන් ඒකේ මූලික ස්වභාවය තමයි ద్వේෂය කියන එක දැන් කෙලෙස් මුල් තුනක් තියෙනවා ඒ තමයි ලෝභ කියන මුල ඊළඟට තමයි ද්වේෂ කියන මුල මේ ලෝභයේ ද්වේෂයේ කියන දෙකම හටගන්නේ මෝහය නිසා මෝහය කියන්නේ මුලාව මුලාවෙන් නිසා තමයි ලෝභයත් ද්වේෂයත් අපිට ඇති වෙන්නේ එහෙනම් මේ ද්වේෂය කියන කාරණාව මේ ද්වේෂයේ විවිධ ආකාරයෙන් අපිට එනවා අපේ ජීවිතවල අපිට අඳුර ගන්න බෑ නමුත් ද්වේෂය නිතර නිතර අපේ ගාවට එනවා දැන් අපි හිතන්නේ තව කෙනෙක් එක්කලා තරහවක් ඇති වෙනවා නම් ඒක ද්වේෂය ඒකත් ද්වේෂය තමයි. හැබැයි පින්නතුනි දැන් ඔය අතු අඬනවා. අඬනකොට ඇතිවෙන සිතිවිලි මොනවද? ඒ ද්වේෂ සිතිවිලි. අඬන්නේ කුමක් නිසාද? කෙනෙක් අඬනවා නම්, වැළපෙනවා නම්, දුක් වෙනවා නම්, ශෝක වෙනවා නම්, එතන ලෝභයක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ ද්වේෂයක්. අකමැති නිසා තමයි ඒකට අපි අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ. අන්න ද්වේෂයේ ස්වභාව. මේ වගේ නොඑක් සිතිවිලි අපි ගාවට එනවා. එතකොට ආඝාත කියලා කියන්නේ තරහව ක්‍රෝධේ වෛරය කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ වර්ග කරනවා මේ ලෝකේ මේ සත්වය අතරින් මිනිස්සු අතරින් අපි වර්ග තුනකට බුදුහාමුදුරුවෝ වර්ග කරනවා. සමහර මිනිස්සු ඉන්නව පින්නතුනි යමක් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් අපට විරුද්ධ වෙනවා යම් කිසි තරහක් ඇති වෙනවා. එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට අපි අතර සැමියා බිරිඳ අතර වේවා බිරිඳ සැමියා අතර වේවා සහෝදර සහෝදරියන් අතර වේවා දෙමාපියෝ දරුවෝ අතර වේවා ඥාති ඥාතීන් අතර වේවා යහළුවන් මිත්‍රයන් අතර වේවා කොහේ හෝ අපිට තරහවක් යම්කිසි අමනාපයක් ඇති වෙනවා ඒ අමනාපය ඇති වෙලා සමහර විට ඒක දවසක් තියෙයි පැයක් දෙකක් තියෙයි සමහර විට දවස් දෙක තුනක් තියෙයි සමහරට සතියක් දෙකක් තියෙයි. දැන් ගෙවල් වල එහෙමනේ දැන් නෝන මහත්මයා ඒ ස්වාමියා බිරිඳ යම් යම් කාරණා වලට යම් යම් හිතමනාප වෙනවා. ඔන්න දවසක් දෙකක් කතා නොකර ඉන්නවා. ඊට පස්සේ ස්වාමි දියණිය කල්පනා කරනවා මේ කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ කතා කරනවා. නැත්තම් ස්වාමි පුරුෂයා කතා කරනවා. ඊට පස්සේ ආයෙ දෙන්න හොඳයි. අන්න ඒ විදිහට ටික දවසක් යනකොට මේ වෛරය නැති වෙලා යනවා. හිතේ ඇති වෙන ආඝාතය තරහව ක්‍රෝධය නොරුස්නා ස්වභාවය නැති වෙලා යනවා දවසයි දෙකයි තමයිට පැයයි දෙකයි තමයිට මාසයයි දෙකයි මේක නැති වෙලා යනවා එහෙම තරහවල් ඉන්නේ නැද්ද අපි අතර සමහර විට දරුවෝ ගැන වේවා ඥාතීන් ගැන වේවා ඊළඟට යාළු මිත්‍රාදීන් ගැන වේවා ඒ වගේ අමනාපකම් ඇති වෙනවා ඒක හරියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා හරියට පින්නතුනි ජලයේ ඇඳ ඉරක් වගේ කියලා ජලයේ ඉරක් ඇඳහම මොකද වෙන්නේ අඳිනවත් එක්කලම් මොකද වෙන්නේ ඒක එහෙමම හා වෙනවා ආන් ඒ වගේ සමහරුන්ගේ හිතේ තියෙන ආඝාතය එහෙම නැත්නම් තරහව එහෙම නැත්නම් නොරුස්නා ස්වභාවය
ඒ මොහොතේ ඇති වෙනවා එහෙමම නැති වෙනවා තවත් පුද්ගලිය පිරිසක් බුදුහාමුදුරු පෙන්ලා දෙනවා ඒ අයගේ සමහරු යම් කිසි තරහවක් වෛරයක් ක්‍රෝධයක් ඇති වුනහම ඒක කාලයක් පවතිනවා සමහරට අවුරුද්දක් සමහරට දෙකක් සමහරට අවුරුදු තුනක් සමහරට අවුරුදු හතර පහක් අපේ ඥාතීන් සහෝදර සහෝදරියන් ඒ අය එක්කලා අමනාප වුනහම අපි යම් යම් කාරණාවලට එහෙම අමනාප වෙනවනේ නේද ඉඩ කඩන් වලට ධනේ දීපල වලට යම් යම් අමනාප වෙනවා මේ වගේ දේවල් ඇති වෙනවා නරුස්නා ස්වභාවය ඇති වෙනවා ඊට පස්සේ කතා කරන්න නැතුව ඉන්නවා ටික කාලයක් අවුරුද්දක් දෙකක් තුනක් යන්නේ නැතුව ඉන්නවා ලංකාවට ඊළාට අමනාපෙන් ඉන්නවා ටික කාලයක් මෙහෙම ඉඳලා ටිකක් කාලයක් ඉන්නකොට ඔන්න අවුරුද්දක් දෙකක් වේවා අවුරුදු සමහරට 5 10ක් 15ක් වේවා ටික කාලයක් ඉන්නකොට දන්නේම නැතුව අර සිතේ තියෙන අමනාප ස්වરૂපය නැතුව ගිලා නැවත මෛත්‍රියක් ඇති වෙනවා හරියට වැල්ලේ ඇඳ ඉරක් වගේ කියලා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා වැල්ලේ ඉරක් ඇඳහම කොහොමද දැන් අපි වැල්ලේ ඉරක් ඇඳාම ඒක දවස් කීපයක් තියෙනවා සමහරට සතියක් දෙකක් මාසයක් විතරක් තියෙන්න පුළුවන් ඊට පස්සේ ටික 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 ඒක නැකිලා යනවා සමහර පුද්ගලයෝ ඉන්නෝ පින්නතුනි යම් කිසි වෛරී චේතනාවක් ආවොත් ඒ පුද්ගලයා ඒක හිතේ තියාගෙන ඉන්නව ඒක අවුරුද්දක් දෙකක් නෙමේ ඒක කල්ප ගණනාවක් යනකම් වෛරේ හිතේ තියාගෙන ඉන්නවා වෛරේ හිතේ බැඳගෙන 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 වෛරී සිතිවිලි ඇති කරගෙන මට මෙහෙම කළා මෙහෙම කළා අක්කොච්චි මං අවදි මං අජිනි මං මාව මට බැන්නා මට පහර දුන්නා මේ වගේ දේවල් කළා මම දෙන්නම් ඔබට වැඩි කියලා හිතේ නිතර නිතර වෛරය ඇති කරගන්නවා නිතර වෛරය ඇති කරගෙන ඔහුගේ මුළු ජීවිත කාලයම ගෙවන්නේ වෛරයෙන් එහෙම වෛරයෙන් ගෙවලා මැරෙනකොට මොකද හිතන්නේ මම ඊළඟ ආත්මයක් උඹට දෙන්න ඉන්න දෙන්නේ නැහැ හොඳින් ඊළඟ ආත්මෙත් පලි ගන්නවා කියලා තමයි මැරෙන්නේ එහෙම එහෙම පින්නතුනි ඒ වගේ වෛරයක් ඇති වුනහම ඒක භවයෙන් භවයට යනවා භවයෙන් භවයට යනවා දැන් අර දම්පදේ ගාතාවක් තියෙනෝනේ නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන යක්ෂණියක් නෙමේ සංසාරගත වෛරක්කාරියක් විදියට එන්නේ නේද ඒක ලොකු දීර්ඝ කතාවක් ඔය ඇත්ත දන්නවා ඒක කාරණාව ඊළාට සේරි වාණිජ කතා පුවතේදී මේ ජාතක කතාවේදී බුදුහාමුදුරුවන්ගේ බෝසතාණන් වහන්සේගේ පස්සෙන් එන්නේ කවුද මේ දේවදත්ත හාමුදුරුවෝ තමයි එන්නේ සංසාර වෛරක්කාරයෙක් විදියට උපදින උපදින භවයක සංසාර වෛරක්කාරයෙක් විදියට තමයි පිටිපස්සෙන් ඉන්නේ මෙන්න බලන්න මේම් පුද්ගලිය උපින්නද හරියට ගලේ ඉරක් ඇඳා වගේ ගලේ යම් කිසි දෙයක් හිටුවහම මොකද වෙන්නේ ඒක අවුරුද්දක් දෙකකින් මැකේද නෑ අවුරුදු 100කින් 200කින් මැකේද නෑ ඒක සමහරට අවුරුදු 4 5000 සමහරට අවුරුදු 10 15000 තියෙනවා දැන් ඉන්දියාවේ දමදී අවුරුදු 2200කට 300කට පෙර අශෝක අධිරාජ්‍යා සිද්ධ කළ ගල් ටැම්වල තාම ඒවා තියෙනවා ඒ නෂ්ටාවශේෂ අකුරු තියෙනවා ඉතින් කොච්චර කාලයක් පවතිද මේ වෛරේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ ආඝාතය නැත්තම් තරහව වෛරය කියන එක අපිට හොඳ කාරණාවක්ද නෑ පින්නතුනි අපිට හොඳ කාරණාවක් නෙමෙයි මේක එතකොට පින්නතුනි මේ ආඝාත බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ආඝාත කියන ආඝාත වත්තු කියන මේ සූත්‍ර දේශනාවෙන් නවයිමානි භික්කවේ ආඝාත වත්තුනි මහණෙනි ආඝාත වත්තු නමයක් තියෙනවා මොනවද ඒ දැන් අපිට ඇති වෙනවා ආඝාත නැත්තම් ක්‍රෝධ සිටිවිලි නමයක් ඇති වෙනවා කොහොමද කතමානි නව මොනවද ඒ නවය අනත්තං මේ අචරීති දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා යාමට අනත්තං අනත්තං කියලා කියන්නේ අර්ථයක් නැති දෙයක්. ඒ කියන්නේ අනර්ථ දෙයක්, වැරදි දෙයක්. එයාමට වැරදි දෙයක් සිද්ධ කළා කියලා වෛර බඳිනවා. ආඝාතං බන්දති. වැරදි දෙයක් කළාම ඒක හිතේ තියාගෙන මේ පුද්ගලයා මට මෙහෙම දෙයක් කරා, මූ මට මෙහෙම දෙයක් කළා, මේ මිනිස්සයා මෙහෙම දෙයක් කළා කියලා හිතේ නිතර 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 අර වෛරී සිත වෛරී සිත වෛරී සිතමයි ඇති වෙන්නේ. වෛරීස් තමයි ඇති වෙන්නේ එහෙම කළා කියලා. ඊළඟට අනත්තං මේ චරති අඝාතං බන්දති. මේ පුද්ගලයා මට වැරදි දෙයක් කරනවා කියලා වර්තමානයේ වෛර බඳින්න පුළුවන්.
ඊළාට අනාගතේ මට මේ පුද්ගලයා අනර්ථ දෙයක් කරාවි කියලා බය නැද්ද? දැන් සැකයක් බයක් හිතුනහම මේ පුද්ගලයා මෙහෙම දෙයක් කරන්න ඉඩ තියෙනවා කියලා අනාගතේ මෙහෙම දෙයක් කරයි කියලා බයක් ඇති වෙලා වෛරයක් ඇති වෙන්නේ නැද්ද? වෛරයක් ඇති වෙනවා. දෝ සත්තු පහර දෙන්නේ මොකද? ඒ සත්තු පහර දෙනවා කියලා කියන්නේ ඒ සතාට කරදරයක් වෙයි කියලා බයක් ඇති වෙනවා. බය කියන්නේ වෛරය. ඊට පස්සේ ඒ සතා පැන පැන පහර දෙනවා. බයක් ඇති වෙන නිසා, වෛරයක් ඇති වෙන නිසා. අන්න ඒක නිසාත් වෛරය ඇති වෙනවා. ඊළඟ පින්නතුනි පියස්ස මේ මනාපස්ස අනත්තං අචරීති. මට ප්‍රිය වුණ දැන් මට නේ ඉස්සල්ලා තමන්ට අනර්ථ දෙයක් කළා කියලා වෛර බඳිනවා. ඊළඟට මට ප්‍රිය වූ මනාපව එහෙම නැත්නම් මට කැමති මගේ යහළුවෙකුට මගේ මිත්‍රයෙක්ට මං හිතවත් කෙනෙක්ට මගේ බොහෝම හොඳ කෙනෙක්ට මං ඇසුරු කරන කෙනෙක්ට මෙයා නරකක් කළා කියලා වැරද්දක් කළා කියලා ඔන්න ඒ යාළුවා නිසා අපි වෛර බැඳ ගන්න නැද්ද? යාළුව වැඩිපුරම එහෙම නේ. යාළුවා නිසා අපි අනිත් අය එක්කලා තරහ වෙනවා වෛර බැඳ ගන්නවා. එහෙම දෙයක් කරાવી කියලා වෛර බැඳ ගන්නවා. කරනවා කියලා වෛර බැඳ ගන්නවා. ඊළඟ බුදුහාමුදුරු පෙන්ලා දෙනෝ පින්නතුනි ඊලංකාරා අප්පියස්සමේ අමනාපස්ස අත්තං අචරීති ආගතං බන්දති. මේ පුද්ගලයා මට අප්පියස්සමේ අමනාපස්ස මම අකමැති මම අමනාප කෙනෙක්ට මෙයා අත්තං අචරීති හොඳ දෙයක් කළා. දැන් අපි එහෙම ඒ කාරණාව පින්නද අපි හිතමු අපේ හිතවත් අපි අකමැති කෙනෙක් ඉන්නවා. අපේ හතුරෙක් ඉන්නවා. යාට අපි අකමැති. දැන් අපි හිතවත් කතා බහ කරන යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා. එයා අර අපේ හතුරට ගිහිල්ලා උදව්වක් කරනවා. උදව්වක් කළාම අපි කැමති දෙයකට. මගේ මිත්‍රයා මගේ යාළුවා මගේ හතුරට උදව් කළා නේද කියලා අන්න වෛර බඳිනවා. හතුරටත් වෛර බඳිනවා. මිත්‍රයාටත් වෛර බඳින්න ගන්නවා. එහෙම කරනවා කියලා වෛර බඳිනවා. ඊළඟට කරාවි කියලා වෛර බඳිනවා. එහෙම දේවල් තමයි වැඩිපුරම වෙන්නේ නේ. අපි කැමති කෙනා අපි ඕන විදිහට ඉන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. එයා බැරි වෙලාවත් අපි කැමති කෙනෙක් අකමැති කෙනෙක් එක්කලා ඇසුරු කළොත් එයා අපි කැමති නැහැ අයින් කරනවා වෛර බඳිනවා. මේ වෛරය එන හැටි පිනතුරු කොහොමද මේ වෛරය ඇති වෙන්නේ? මේ වෛරය ඇති වෙන්නේ අපේ හිතේ කුමක් හේතුවෙන්ද? පින්නතුනි පටිග නිමිත්ත කියලා තියෙනවා. පටිග දැන් අභිධර්මයේ සඳහන් වෙනෝනේ දෝමනස්සහගත පටිග සම්පයුක්ත කියලා. පටිග කියලා කියන්නේ වෛරී චේතනාව, වෛරී සිතිවිලි. පටිග නිමිත්තක් එතන වෛරී නිමිත්තක් ඇති වෙනවා, විරුද්ධ නිමිත්තක් ඇති වෙනවා. මේ පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසායි වෛරී සිතිවිලි ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ වැරදි විදිහට අපි කල්පනා කරනවා, හිතනවා. අපේ මනසිකාරයේ යොදවන්නේ අයෝනිසෝ විදිහට, යෝනිසෝ විදිහට නෙමෙයි. අයෝනිසෝ විදිහට අපි යොදවනකොට තමයි, හිතනකොට තමයි අන්න වෛරී චේතනා මතුවෙන්න ගන්න. වෛරී චේතනා මතුවෙන්න ගන්නවා. වෛරේ ඇති කරගන්නවා. වෛරේ ඇති වෙනවා. මේක හරි අමාරු වෛරයක් ඇති වුණාම නැති කරගන්න. මොකද අපේ සිත නිතරම මේ දුවන්න මේ වෛරී චේතනාව ඇති පුද්ගලයා කෙරේ පුද්ගලයාම මතක් වෙන්නේ. භාවනා කරන්න ඉඳගත්තත් ටිකක් වෙලා මෛත්‍රී භාවනා කරගෙන කරගෙන යනකොට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා තමන්ට මෛත්‍රී කරනවා. ඊළඟට තමයි මගේ දෙමාපියන්ට, මගේ ඥාතීන්ට, මිතුරන්ට, හතුරන්ට කියනකොට ඔන්න මතක් වෙනවා. මතක් වෙනකොට මොකද කරන්නේ? භාවනාව පැත්තක දෙන්නම් උඹට වැඩේ. එහෙම තමයි හිතන්නේ. අන්න බලන්න සිතේ සිතිවිලි ඇති වෙන හැට, වෛරී සිත. අපි නොදැනුවත්වම වෛරය ඇති වෙන හැටි, නොදැනුවත්ම අපිට වෛරය ඇති වෙන හැටි. මේ වෛරී සිතිවිලි ආපුවම මේවා හරි අමාරු පිණිස පාලනය කරගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා වෛරයක් එනකොටම මේ වෛරය නැති කරගන්න උත්සාහ කරන්න. එහෙම නැති කරගන්න උත්සාහ කරලා ඒක නිදිගින් දිගට අරගෙන ගියොත් ඒක පින්නතුනි සංසාරික වෛරයක් බවට පත් වෙනවා. බලන්නකෝ වෛරේ වෛරේ හිතේ තියාගෙන ඉන්න පුද්ගලයෝ, නිතර කේන්තියෙන් ඉන්න පුද්ගලයෝ, අර අපි කියනෝනේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මේ මිනිස්සයාට කියලා. ඒ වෛරී පුද්ගලයාගේ මූණේ ලස්සනක් තියනවද? පැහැයක් තියනවද? නෑ. නිතරම ලෙඩින්, නිතරම අමනාපෙන්, අප්‍රියව, අමනාපව ඉන්නේ. පාරෙන් දැක්කත් කතා කරන්නේ අහක බලාන යනවා. මේ වෛරී පුද්ගලයෝ
ඒ පුද්ගලයා ඇත්තටම ලෙඩෙක්. වෛර කරන පුද්ගලයා ලෙඩෙක්. ඒ පුද්ගලයා වෛරික දැන් අපි වෛර කරනවා නම් පින්නතුනි අපි තව කෙනෙකුට වෛර කරනවා නම් ඒ අපිටමයි මේ වෛර කරගන්නේ. අපිටමයි එයාට හානියක් වෙන්න එයා අපූර්වකට ඉන්නවා. අපිටමයි අපි හානිය කරගන්නේ. තරහ ගන්න එපා කියන්නේ කියන්නේ. ඒ කියන්නේ තරහවත් ගන්නවා අපි. තරහ අරගෙන දැන් අපි අරගෙන අපි විඳවනවා. ඒ පුද්ගලයා ගියත් එකයි කෑවත් වැරදි, බිව්වත් වැරදි, ගමනක් ගියත් වැරදි, කතා කළත් වැරදි. එතකොට අපේ සිතේ ඒ පුද්ගලයා කරි අප්‍රිය භාවයක්, අමනාප භාවයක් නිතර නිතරේ සිතිවිලි වල වර්ධනය වෙනවා. ආන් ඒක හානියක් වෙනවා Tamanට. වෛරේ, පින්නතුණු වෛරේ ඉතාමත් භයානක දෙයක්. ඉතාමත් භයානක. ඒක නිසා අපි නිතර මෛත්‍රී සිතිවිලි වලින් ජීවත් වෙන්නට ඕනේ. මේකට හොඳ කතා පුවතක්. පින්නතුණු ජාතකයක්. චද්දන්ත කියලා ජාතකයක් තියෙනවා 550 ජාතක පොත් වහන්සේගේ. මේ ජාතක කතාව පිළිබඳව දීර්ඝවම සඳහන් කරන මේකේ මේ කාරණාව විතරක් මම සඳහන් කරන්න. චද්දන්ත. චද්දන්ත කියලා කියන්නේ පින්නතුණු මේ සඳහන් වෙනෝ ධර්මයේ මේ ලෝකේ ඉන්නවා ඇත්තු වර්ග 10ක්. ඒ 10න් ප්‍රබලම දක්ෂම වටිනාම ඇත්තු තමයි චද්දන්ත හස්තිය කියලා කියන්නේ. මේ ජාතක කතා පුවතේ සඳහන් වෙනවා මේ හස්තියගේ උස ප්‍රමාණය, විශාලත්වය පිළිබඳව සඳහන් කරනවා. මේ කතාවේ පින්නතුණි මේ චද්දන්ත කියන හස්තිය ඉන්නේ 80000ක් අනිකුත් ඇත්තු පිරිවරාගෙන ඉන්නේ. මේ ඇතාට ඉන්නවා දෙයු ඇතින්නියෝ දෙන්නේ. එක්කෙනෙක් තමයි මහා සුභද්‍රා, අනික් කෙනා තමයි ස්තුල්ල සුභද්‍රා. මේ චද්දන්ත විලේ දවසක් මේ චද්දන්ත විලේ මේ හස්තිය ඉන්නවා තුල්ල සුභද්‍රාව අර විශාල ගහක් තියෙනවා නුග ගහක් නුග හරය යට වෙලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට එක ඇතින්නියක් ඇවිල්ලා අර පොකුණෙන් අර චද්දන්ත විලෙන් නෙළුම් මලක් කඩාගෙන ඇවිල්ලා අර චද්දන්ත හස්තියට දෙනවා. අන්න දුන්නහම පින්නතුනි චුල්ල සුභද්‍රාව වෛරයක් ඇති කරගන්නවා, හිතේ අමනාපයක් ඇති කරගන්නවා. අනේ මට මේක දුන්නේ නැහැ නේ කියලා. මේ හැතා තමයි දෙන්නේ ඇතින්නියකට. මේ ඇතා කරෙහි වෛරයක් ඇති කරගන්නවා. මට මේ නෙළුම් මලක් දුන්නේ නැහැ මෙයා, අර වෙනත් කෙනෙකුට දුන්නා කියලා අන්න වෛරයක් ඇති කරගන්නවා. ඊළඟ බිනු තව ටික දවසක් යනකොට මේ හස්ති රාජ්‍ය සියලු දෙනාම නාලා පොකුණෙන් නාලා අර විශාල නුග ගහ ගාවට ඇවිල්ලා මේ හස්තිය මොකද කරන්නේ? ඒක දකුණු පැත්තෙන් ඉන්නවා මහා සුභද්‍රා ඇතින්නිය, වම් පැත්තෙන් ඉන්නවා චුල්ල සුභද්‍රා. අර නුග ගහ වේගෙන් හොලවනවා. මේ චද්දන්ත හස්තිය හොඳින් අර නුග හොලවනවා. හොලවනකොට අර නුග ගහේ තිබුණ රේණු, මල් රේණු සියල්ලම මහා සුභද්‍රාවගේ ඇඟට වැටෙනවා. අර මරාටු පරඬලා, එහෙම නැත්නම් කෝටු කැබලි සියල්ලම චුල්ල සුභද්‍රාවගේ ඇඟේ වැටෙනවා. මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. මෙන්න මේකෙන් වෛර බැඳගත්තා. මේකිනුත් වෛර. මේ බලන්න මේ වෛර සිතිවිලි එන හැටි. දැන් මේකට පින්නතුනි සඳහන් වෙනවා දැන් සපත්නී රෝෂය කියලා. මේක විශේෂයෙන්ම කාන්තාව දැනගන්න ඕන දෙයක්. සපත්නී රෝෂය කියලා එනවා කාන්තාවන්ට ලෙඩක්. ඒ තමයි තමන්ගේ ස්වාමියා කෙරෙහි යම්කිසි සම්බන්ධයක් හෝ යම්කිසි වෙනත් සම්බන්ධයක් තියෙනවා, හරි වෙන කෙනෙක් කතා කරනවා නම් කාන්තාවක්, ඒ තමන්ගේ බිරිඳට තමන්ගේ පෙම්වතියට එනවා සිතිවිල්ලක්. සිතිවිල්ලක් වෛරී සිතිවිල්ලක්. ඒකට කියනවා සපත්නී රෝෂය. මේ සපත්නී රෝෂය හැදුනම හොඳ කරන්න අමාරුයි. මේ චුල්ල සුභද්‍රාවටත් ඒකයි වෙන්නේ. සපත්නී රෝෂයයි හැදුනේ. මේක හැදිලා මෙයා වෛර බඳගෙන කවදා හරි උඹෙන් පලිගන්නව මම කියලා. ඒ වෛරී සිතිවිල්ලත් එක්කලා තමයි මරණයටපත් වෙන්නේ. මරණයටපත් වෙලා පින්නතුනි ඒ රටේ හිටපු ඒ රජතුමාගේ, බර්ණස් රජතුමාගේ දේවිය බවටපත් වෙනවා. ඒ දේවිය බවටපත් වෙලානේ ඒ සෝනුත්තර කියන වැද්දවලව මේ හස්ති රාජයා මරලා දල දෙක අරගෙන එන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වන්නේ භික්ෂුණියක්, බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කර කර ඉන්නකොට භික්ෂුණියක්
කල්පනා කරනවා හිතනවා අනේ මේ තරම් බුදුහාමුදුරන්ගේ ලස්සන දැකලා මේ මුන්වහන්සේට මම කවදාහරි පාද පරිචාරිකාව වෙලා ඉඳලා තියෙනවා මේ සසරේ කියලා. එහෙම හිතනකොටම ඇයට ජාති ස්මර ඥානෙ පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඇයට කල්පනා වෙනවා අනේ මම ඉඳලා තියෙනවනේ මෙහෙම චද්දන්ත හස්ති රාජයා වෙලා ඉන්නකොට. බලනවා මම අනර්ථයක් කළාද කියලා. ඌ අනර්ථයක් කළා. අඬන්න ගන්නවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්නේ. දැන් බලන්නකො මේ මේ වෛරේන හැටි මම මේ සඳහන් කළේ වෛරේන හැටි පුංචි දෙයක් අල්ලගෙන අන්න වෛරය ඇති වෙනවා සසරින් සසරට සසරින් සසරට සසරින් සසරට මේක අරගෙන යන මේ පටිගනි නිමිත්ත අරගෙන ගිහිල්ලා මොකද වෙන්නේ සමහරු බලන්නකො සමහරු කොච්චර වෛරයෙන්ද මැරෙන්නේ පුංචි දේවල් වලට සමහරු මරණ මොහොතේ මරණ මංචකේ ඇඳේ ඉන්නේ දරුවන්ට කියනවා බලා ඔය ගෙදර හතර පහ මායිමේ පස්පා ගන්න එපා උන්ට සිසි දෙයක් දෙන්න එපා මම මැරුණත් මෙව බලාගෙන ඉන්නේ බලන්න මේ කොච්චර වෛරී චේතනාවද වෛරේ දියුණු කරගෙන කරගෙන ගිහිල්ලා මරණයටපත් වෙලා ඒ පුද්ගලයා එක්ක අභවී තැනක උපදිනවා නැත්තම් අසතර පායි උපදිනවා අන්න ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ වෛරී චේතනාව හරීම භයානකයි කියලා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා ඊළඟ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ සූත දේශනාවේදී ශේෂයෙන්ම මෙත්තේන කාය කම්මේන අපි මෛත්‍රී වඩන්ට ඕනේ අපි මෛත්‍රී සිතුවල දියුණු කරගන්න ඕනේ මෙත්තේන කාය කම්මේන මෛත්‍රී සහගත කාය කර්මයේ තියෙන්න ඕනේ ඒ කියන්නේ කයනුත් අපි ඒ කියන්නේ කායික ක්‍රියා තියෙනවනේ කායික ක්‍රියාවනුත් මෛත්‍රී සහගත වෙන්න ඕනේ ඒ කියන්නේ අපි කයෙන් සිද්ධ කරන සියලු දේ මෛත්‍රී සහගත සිටිවිලි ඇති කරගෙන කායික ක්‍රියාවල සිද්ධ වෙන්න ඕනේ මෙත්තේන කාය කම්මේන ඊළඟ මෙත්තේන වචී කම්මේන මෛත්‍රී සහගත වචනය තියෙන්නත් ඕනේ අපි මෙත්තේන මනෝ කම්මේන මෛත්‍රී සහගත සිටිවිලි තියෙන්න ඕනේ දැන් අපි එක තැනක වාඩි වෙලා සුදු ඇඳුම් ඇඳගෙන සිල් සමාදන් වෙලා හිටියට මැදි ඇතුළේ කුණු වෙලා නැන්නේ ඇතුළෙත් තියෙන්න ඕනේ පිටත් තියෙන්න ඕනේ මේ මෛත්‍රී සිටිවිලි ආන් ඒකයි දේශනා කළේ ඒක නිසා පින්නතුනි මේ මෛත්‍රී සහගත සිටිවිලි කයිනුත් ප්‍රදර්ශනය වෙන්න ඕනේ වචනිනුත් ප්‍රදර්ශනය වෙන්න ඕනේ සිටිනුත් ප්‍රදර්ශනය වෙන්න ඕනේ ඒකයි මෙත්තේන කාය කම්මේන මෙත්තේන වචී කම්මේන මෙත්තේන මනෝ කම්මේන කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ එතකොට අපි මේ කතා කරන වචනයක් පාසා යහපත් වචනයක් වෙන්න ඕනේ කොයි වගේ වචනද යාසා වාචා නේලා කන්නසුකා හදයංගම ප්‍රේමනීයා පෝරී බහුජන කාන්තා බහුජන මනාපා තතාරූපා වාචා භාසිතා බුදුහාමුදුරු පෙන්ලා දෙනෝ අපි කතා කරන වචන පවා වචනයක් පවා තවත් කෙනෙක් සුවපත් කරන තවත් කෙනෙකුට යහපතක් වෙන වචන කතා කරන්න ඕනේ යාසා වාචා යම් වචන අපි භාවිතා කරනවා නම් නේලා නිර්දෝෂී වචනම් වෙන්න ඕනේ නිර්දෝෂීම වෙන්න ඕනේ කන්නසුකා කනට බොහෝම ප්‍රියමනාප වචන වෙන්න ඕනේ හදයංගම හිත හදවතට හරීම සුමුදු වෙන්න ඕනේ ප්‍රේමනීය ප්‍රේමනීය වචන වෙන්න ඕනේ පෝරී කියලා කියන්නේ වික්ත භාවයටපත් වෙන්න ඕනේ බහුජන කාන්තා බහුජන මනාපා බොහෝ දිනෙකට කාන්ත මනාප කැමති වචනමයි අපි කතා කරන්න ඕනේ වචනෙන් පවා සිතිවිලිත් එහෙමයි ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ ඒක නිසා අපි නිතර මේ මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කරන්න ඕනේ. පින්නතුනි මේ මෛත්‍රිය කියන්නේ හරි පුදුම දෙයක්. මේ මෛත්‍රී සහගත සිතිවිලි අපි වර්ධනය කරනවා නම් ඒක අපිට පුදුමාකාර ශක්තියක් බවට පත් වෙනවා. ඔය සඳහන් වෙනවා පින්නතුනි විශේෂයෙන්ම ඔය දෙවියෝ පවා පිහිට වෙන්නේ දෙවියෝ පිහිට වෙනවා කියලා කියන්නේ දෙවියෝ බලනවා මේ පුද්ගලයාට පිහිට වෙන්න මේ පුද්ගලයාගේ සීලය තියෙනවද? ඊළඟට බලන්නේ මේ පුද්ගලයා මෛත්‍රී සහගත කෙනෙක්ද? එහෙම තමයි දෙවියෝ බලනවා කියන්නේ. එහෙම බලලයි දෙවියෝ පිහිට වෙනවා කියන්නේ දෙවියෝ හරි කැමති මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කරනවට. මොකද දෙවියොත් මෛත්‍රී සහගත සිතිවිලි වලින් ජීවත් වෙන නිසා දෙවියොත් කැමති මෛත්‍රී සහගත සිතිවිලි දිනු කරනයි. ඒකනේ ඔය මෙත්තානිසං සූත්‍රයේදී දේවතා රක්කන්ති දෙවියෝ ආරක්ෂා කරනවා මේ මෛත්‍රී වර්ධනය කරන අයව. අමනුස්සානම් පියෝති අමනුෂ්‍යයන්ට පවා ප්‍රියභාවයට පත් වෙනවා කර්ණීය සූත්‍ර දේශනාවේ සඳහන් වෙනෝනේ අමනුෂ්‍යයෝ පවා ප්‍රියභාවයට පත් වුණා කියලා ඒක නිසා පින්නතුනි
එක සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා කෝදන කියන සූත්‍රයේ මේ කෝදන කියන සූත්‍ර දේශනාවේදී පෙන්වලා දෙනවා විශේෂයෙන්ම මේ ක්‍රෝධය ඇති වෙන්නේ කොහොමද ක්‍රෝධය නැති කරගන්නේ කොහොමද කියලා පෙන්වලා දීලා තියෙනවා ඒ තමයි පින්නතුණි එක තැනක සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාවේ සමහරු හිතනවා කල්පනා කරනවා ක්‍රෝධයේ පැමිණි කෙනා තමන්ගේ සතුරා ගැන මෙහෙම මගේ සතුරා කැත වෙන්න එහෙම නැත්නම් දුර්වර්ණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අර මේ පුද්ගලයා දැන් ලස්සන්ට ඉන්නව නම් ඒ පුද්ගලයාට ඒ සතුරා ලස්සන්ට ඉන්නව නම් ඒ කෙනා බොහොම ලස්සන්ට ඉන්නවා බොහොම හොඳට ඇඳලා බොහොම හොඳින් ඉන්නවා එතකොට අපි කැමති දෙයකට ඒ වෛර කරන පුද්ගලයා කැමති නැහැ නිතර හිතන්නේ මේ පුද්ගලයා බණ්ඩක හොඳට ඉන්න ඕනේ තාම හොඳට ඉන්න ඕනේ කියලා අපි තවත් වෛරය බැඳ ගන්නවා ඊළඟට මේ පුද්ගලයාගේ සැප නැති වේවා සැපක් විඳිනෝ නම් ඒ සැප මේ පුද්ගලයා නැතර නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෛරී සිතක් ආවට පස්සේ ඊළාට ධන සම්පත් නැති වේවා කියලා හිතනවා මේ පුද්ගලයාගේ ධන සම්පත් තියෙනවා ඒ ධන සම්පත් සියල්ල නැති වෙන්න කියලා මේ මේ අපේ වෛර සිතක් ආවට ඇති වුණාට පස්සේ මේ පුද්ගලයාගේ ස්වභාවයයි බුදුහාමුදුරනේ පෙන්ලා දෙන්නේ සමාජයට අපිටත් මේවා නොදැනුවත්වම අපිට ඇති වෙන අවස්ථා අපේ සතුරෙක් ඉන්නවනම් ඒක ස්වභාවයෙන්ම අපිට ඇති වෙනවා මේ පුද්ගලයා ගැන මෙහෙම ওই පුද්ගලයා නැත්තරම නැති වෙලා යන්න ඕනි මේ පුද්ගලයා විනාශ වෙලා යන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ඒක තමයි වෛරී සිතක් ඇති වුණාම මේ පුද්ගලයාගේ ස්වභාවය ඊළාට සැප විඳීමට නොලැබේවා සැපක් වින්දනය කරන්නම ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළාට යසස ක්‍රීර්තිය නැති වේවා හිත මිතුරන් නැති වේවා මරණින් පසු මේ පුද්ගලයා නිරේ උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා වෛරී සිතක් ඇති වුණ අය වෛර කරන අය වෛරී සිතක් ඇති වුණාම මේ වගේ මහා දරුණු විදියට භයානක විදියට මේ අපේ සිත අරගෙන යන මේ වෛරයේ පැත්තට හරියට පින්නතුණි ඒක හරියට ගඟක් ගලනවා වගේ වේගින් මේ වෛරී සිතිලි ඇති වෙන ඒවා මෙහාට මේ මෛත්‍රියට ගන්න හරි අමාරුයි මේ වෛරසිත දියුණු වුණාම වෛරසිත දිගටම ගිහාම මේ දජග්ග සූත්‍රයේ අපි නිතර දේශනා කරන සූත්‍ර දේශනාවක් මේ දජග්ග කියන සූත්‍ර දේශනාව මේකේ සඳහන් වෙන පින්නතුණි මේ දජග්ග සූත්‍ර දේශනාවේදී මේ ශක්‍ර දෙවියෝ මේ වේපචිත්ති අසුරයා ඇවිල්ලා සටන් කරන්න පටන් ගන්නවා ඇවිල්ලා ශක්‍ර දෙවියන්ට බනිනවා ශක්‍ර දෙවියන්ට නොඑක් දේවල් කියලා බනිනවා නොඑක් නරක වචන කියලා මේ වේපචිත්ති අසුරයා බනිනවා ශක්‍ර දෙවියෝ මුකුත් සඳහන් කරන්න නැතුව ඉන්නවා අනිත් දෙවිවරු පරිවාර දෙවිවරු සඳහන් කරනවා ඇයි දෙවියනි ශක්‍ර දෙවි රාජයේ ඔබ වහන්සේට පුළුවන් මේ විනාශ කරලා දාන්න ඇයි මුකුත් කියන්නේ නැතුව ඉන්නේ ශක්‍ර දෙවි සඳහන් කරනවා ඉවසන්න ඕනේ බලයේ තියෙන කොටයි අපි ඉවසන්න ඕනේ බලයේ තියෙන කොටයි ඉවසන්න ඕනේ බලයේ තියෙන කොට අපි ඉවසන්න ඕනේ කියලා සඳහන් කරන මේ ශක්‍ර දෙවියෝ එතකොට බලයේ තියෙන කොට තමයි අපි ඉවසන්න පුරුදු හැබැයි බලයේ තියෙන කොට තමයි අපි ඉවසන්නේ නැති බලයේ තියෙන කොට තමයි සතුරාගෙන් පරිගණ්ඩ යන්නේ ඉතින් ඒක නිසා පින්නතුනි නොඑක් සූත්‍ර දේශනාවන් ගණනාවක බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ වෛරයේ තියෙන භයානකකම හරියට කකචූපම සූත්‍ර දේශනාව කියත කියතක් අරගෙන තමන්ගේ අත කපනවා අත කපනකොට ඉවසන්න කියනවා මෛත්‍රියම වඩන්න කියනවා වෛරයේ සිතක් ඇති කරගන්න එපා කියලා සඳහන් කරනවා කකුල කපනකොට අත්කම් නාසා කපනකොට මේ කකචූපම සූත්‍ර දේශනාවේ මේ தත්ත්වෙට පත් වෙන්න අපිට හරි අමාරුයි හැබැයි දියුණු කරගන්න ඕනේ මේ මෛත්‍රිය දැන් බලන්නකෝ ශාන්තිවාදී ජාතකය මේ ශාන්තිවාදී ජාතකයේ පින්නතුනි සඳහන් වෙන්නේ මේ ඉවසීම ඉතාමත් ඉහළට දියුණු වන අවස්ථාවක කතාවක් මේ ශාන්තිවාදී ජාතකයේ කතාව ඒ කලාබුරයිතුමා බොහොම දරුණු කෙනෙක් මේ ශාන්තිවාදී තාපසයා මේ රජතුමාගේ උයනේ විවේකීව වැඩ ඉන්නකොට මේ රජතුමා කේන්ති ගිහිල්ලා බීලා ඉන්නේ මත්පැන් බීලා මත් වෙලා ඉන්නේ ඒකට හේතුත් තිබුණා මේ උයන් කෙළියට ඇවිල්ලා රජතුමාට නිින්ද යනවා ඒක කාන්තාවක්ගේ උකුලේ අනික 500ක් පිරිවර කාන්තාව මේ රජතුමා නිින්ද ගියදී නර්තන ඉදිරිපත් කළ වැඩකුත් නැහැ අපි යම් පොඩ්ඩක් උයන බලන්න කියලා උයනේ සිරි බලන්න යන ගමන් අර තාපසයා දැකලා බණ අහනවා දැන් කාන්තාවට සමහරට ඊර්ෂ්‍යා ඇති වෙනවනේ අනිත් අය ඇවිදිනවා මම මේ රජතුමාව
තියාන් නිදි කරවනවා මට මෙහෙම යන්න විදියක් නැහැ නේ කියලා අර කාන්තාව පොඩක් රයිතුමාට කොණිත්තල වගේ ඇහැරවනවා ඇහැන්න ගමන් බලන ඔකෝ කණික් කාන්තාව කියනවා අතන ඉන්නවා කියලා අන්න අහර පැත්තට ගියා කියලා ඊළ බලනකොට තාපසෙක් මැදි කරගෙන බණ අහනවා ඒ විලාවේ නුඹ කවුද මම ශාන්තිවාදී ඉවසන කෙනෙක් ආ බලමු ඉවසීම කියලා කසපාරවල් ගහනවා අතපය කපන මේ හැම මොහොතකම රයිතුමනි ඔබත් මේ පහර දෙන වදකයක් මේ සියලු දෙනා සූපත් වේවා කියලා මෛත්‍රියෙන් වඩනවා මේක දියුණු අවස්ථාවක් මෛත්‍රිය නුඹේ අත කැපුවා කකුල් කැපුවා කන්නාස කැපුවා මේ සියල්ලම කැපුවා නුඹේ මෛත්‍රිය ඉවසීම කොහෙද තියෙන්නේ ඒක තියෙන්නේ මෙතන හදවතේ පයින් ගහනවා ලේත් වමනේ ගියා කියනවා හැබැයි රයිතුමාට එතනින් එහාට යන්න බැරුව ගියා මහ අපායෙන් ඇවිල්ලා ඇදගෙන ගියා බණ මේ ඉවසීම මේ මට්ටමට හිත දියුණු වෙන්න ඕනේ මේ මට්ටමට හිත දියුණු වෙන්න ඕනේ අපිට අහලකටවත් යන්න තාම හරි අපහසුයි බලන්න ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා භික්ෂුන් වහන්සේලාට සීතස්ස පටිගතාය උන්නස්ස පටිගතාය දංශ මකස වාතා තප සිලින්සප සම්පස්සාන සීතල ඉවසන්න භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා සීතලක් අධික සීතලක් තියෙනවා ඉවසන්න පුරුදු වෙන්න සීතලට කිපෙන්න එපා සීතල ඉවසන්න පුරුදු වෙන්න උන්නස දැඩි උණුසුමක් තියෙනවා නම් ඉවසන්න පුරුදු වෙන්න දංශ මකස වාතා මෙහි මදුරුව ඉන්නවා නම් ඒ වගේ ඉවන් ඉවසන්න ඒ වගේ ගැටෙන්න යන්න එපා කේන්තියක් ඇති කරගන්න යන්න එපා ඒකනේ භික්ෂුන් වහන්සේලා වනාන්තරවල වැඩ ඉන්නේ ඒ වගේ මදුරුව නැද්ද ඕනි තරම් ඉන්නවා ඒ වගේ සීතල උෂ්ණේ නැද්ද ඕනි තරම් තියෙනවා හැබැයි උන්වහන්සේලා ඉවසගෙන දරාගෙන උන්වහන්සේලා මේ බවුන් වැළුවා අන්න ඒක ඉවසීම කියලා කියන්නේ ඒක නිසා පින්නතුනි සඳහන් කරනවා මේ විතක්ක සංඨාන කියන මේ සූත්‍ර දේශනාවේදී අකුසල් ගඟක් වගේ ගලනවා මේ විතක්ක සංඨාන සූත්‍රයේ පෙන්ලා දෙනවා වෛරී සිතක් ඇති වුනහම කොහොමද මේ වෛරී සිත නැති කරගන්නේ කාරණා පහක් පෙන්ලා දෙනවා ඒ තමයි පළවෙනි කාරණාව අපිට වෛරී සිතක් ඇති වෙනවා අපිට කෙනෙක් ගැන මොකක් හරි වෛරී සිතක් ක්‍රෝධයක් වෛරයක් අමනාපයක් ඇති වෙනකොට පළවෙනි කාරණාව කරන්න ඕනේ කාරණාව මොකක්ද පෙන්ලා දෙනවා වෛරසිතක් ඇති වෙනකොට වෛරයක් ගැන හිතන යම් කිසි කෙනෙක් අපිටම අපේ හතුරෙක් ගැන හිතෙනවා මෙනෙහි වෙනවා හිතෙන්නම හතුරා ගැන කරපු දේව ගැනමයි හිතෙන්නේ ඒ සතුරා අපිට කරපු නරක වැඩේමයි හිතෙන්නේ එහෙම හිතනකොට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා පළවෙනි කාරණාව ඒ තමයි වෙන දෙයකට සිත යොදවන්න අපිටම ඒක පැත්තකින් තියලා අපි වෙන වැඩක් කරනවා වෙන වැඩකට සිත යොදවනවා එතකොට අන්න අරක ටිකක් අඩු වෙනවා ඒ සිතවිලි යටපත් වෙලා අර කරන වැඩේට සිත යොමු වෙනවා අපි හිතමු එහෙමත් ඒක හරියන්නේ ඒත් අර වැඩේ කර කර ඉන්නකොට වෙනව අපි හිතමු මොකක් හරි වැඩක්කට හිත යොදවනවා නමුත් ඒක කර කර ඉන්නකොටත් අර හතුරමයි 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 අපේ විරුද්ධ කාර්යයමයි අර තරහ සිතවිල්ලමයි එන්නේ ඊළඟට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා ආදීනව සිහි කරන්න කියලා ආදීනව මොනවද මේ ආදීනව මේ මම වෛර කරපුවාම මොකක් මේකේ ආදීනව මොකක්ද දැන් මම වෛර කරනවා මගේ හිතේ වෛරයක් තියෙන්නේ හැබැයි මම වෛර කරන පුද්ගලයා අපූර්වයකට ඉන්නවා hina වෙලා කතා බහ කරලා හොඳට කනව බොනවා මට කණ්ඩක් බෑ අර වෛරසිත ආපුවම හරියට කෑමක් ගන්නවත් බෑ හරියට ජීවත් වෙන්න බෑ හරියට නිින්ද යන්නෙත් නෑ මේ පුද්ගලයා හොඳට ඉන්නවා ඉතින් මමනේ බලනකොට විදුක් විඳලා තියෙන්නේ කියලා ආදීනව මෙනෙහි කරන්න කියනවා මේකේ ආදීනව වෛර කිරීමේ ආදීනව මෙනෙහි කරන්න කියලා පෙන්නනවා අපි හිතමු ඒ ක්‍රමයටත් ආදීනව බලාගෙන බලාගෙන යනවා ඒත් මේක නතර වෙන්නේ නෑනේ එහෙම දේවල් තියෙනවනේ එහෙම වෛර ඇති වෙනව සතුරු ගැන විරුද්ධ කාර්යයන් ගැන එහෙම වෛර ඇති වෙනවා එහෙමත් බැරි වුණොත් මොකද කරන්නේ ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා හරියට ඒ ආදීනව බලන්න කියලා කියනවා ඒ බලාගෙන බලාගෙන යනකොට හරියට අර මේ වෛරය ඇති වෙන්නේ යකඩේක මල යකඩේම විනාශ කරන යකඩේක මලකඩ කාපුවම යකඩේම හැදෙන්නේ මේ මලකඩ යකඩේම හැදෙන මලකල යකඩේම විනාශ වෙනවා ඒ වගේ අපි තුලම ඇති වෙන වෛරය අපිම විනාශ කරනවා ආන් එහෙම ආදීනව බලන්න කියනවා ඊළඟට එහෙමත් හරියන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා ආපස්සට සිහි කරන්න කියනවා ආපස්සට ආපස්සට කොහොමද සිහි කරන්නේ අපි බලාගෙන බලාගෙන යනවා මොකටද මම මේ වෛර කළේ දැන් සෑහෙන වෛරයක් ගොඩ නැගිලා මේ මිනිස්සයවට ගහන්න මේ මිනිස්සයා විනාශ කරන සමාහෙට මේ මිනිස්සයා මරලා දාන්න තරම් දැන් හිතට කේන්තියක් ඇවිල්ලා
හැබැයි බලාගෙන බලාගෙන යනවා මොකද්ද මේ පුද්ගලයාට මට වෛරයක් ඇති වෙන්න හේතුව මොකද්ද බලාගෙන බලාගෙන ආපස්සට හිතාගෙන 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 සිහි කරගෙන සිහි කරගෙන යනකොට තමන්ට තේරෙනවා මේ පුද්ගලයාට මම වෛර කරන්න මහ ලොකු හේතුවක් නෙවෙයි පුංචි දෙයක් එදා ඇඟේ හැප්පුණා ඒ පුද්ගලයා සමාජයට නොදැනුවත් වෙන්නත් මේ මේකට තමයි සමහරට මේ පුංචි දෙයකට තමයි මේ වෛර බැඳගෙන තියෙන්නේ ගෙදර ප්‍රශ්න ගැටළු ඇති කරගෙන තියෙන පුංචි දෙයකට ඒකට තමයි මහා ලොකු ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ මහා ලොකු ප්‍රශ්න ඇති කරගෙන සමහර විට තමන්ගේ විවාහයේ දෙදරා යන තරමට දරුවන් එක්කලා තියෙන සම්බන්ධයේ ඥාතීන් එක්කලා තියෙන සම්බන්ධයේ නැති වෙන තරමට මේක වර්ධනය වෙලා බලනකොට පුංචි දෙයකට කියපු පුංචි වචනයකට තමයි මේ වෛර බැඳගෙන බාන සිතේ ඇති මේ අපේ සිතේ සිතේ සිතිවිලි පින්නතුනි ඇති වෙන හැටි මේවා ටික 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 වර්ධනය වෙනවා මේවා හිතන්නේ හිතන්නේ මොකද අතීතේත් අපි කරපු දේවල් වල ප්‍රතිඵල නිසා තමයි ඇති වෙන්නේ මේ පුංචි දෙයකට ওই බුදුහාමුදුරන් කාල පින්නතුනි ওই ගෝසිතාරාමේ භික්ෂුන් වහන්සලා දෙපිරිසක් භික්ෂුන් වහන්සලා දෙපිරිසක් ධර්මදර භික්ෂුන් වහන්සේලා විනයදර භික්ෂුන් වහන්සලා මේ දෙපිරිස දවසක් විශාල රණ්ඩුවක් ඇති වුණා මේ දෙපිරිස භික්ෂුන් වහන්සලා දෙපිරිස මේකට හේතුව තමයි විනයදර භික්ෂුන් වහන්සේ නමක් වැසිකිළියට ගියාම වතුර ටිකක් ඉතිරි කරලා ආවා විනේ තියෙනවා භාවිතා කරන වැසිකිළියට අරන් යන වතුර බාල්දිය ඒක අවසන් කරලා ඒක අනිත් පැත්තට හරවලා එන්න එහෙමයි විනේති නැත්තම් එවතත් ඊළඟ ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් ගියා යනකොට මේ බාල්දිය වතුර ටිකක් තියෙනවා ඒක හැබැයි ඒක පායන කාලයක් මේ වතුර නැති කාලයක් ඒක නිසායි අර ස්වාමින් වහන්සේ වතුර ටිකක් කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා තියලා ආවේ ධර්මදාස භික්ෂුන් වහන්සේ කල්පනා කළා කවුද ගියේ මේ වතුරට මේක විනය විරෝධී දෙයක් බලනකොට විනය ධර්ම ඕන් ඊට පස්සේ ප්‍රශ්නය ඕන් තමුන්නාන්සලාගේ විනය කෝ විනය රකින්නේ නම් විනය ඒ වුණාට කෝ විනය ඔබ වහන්සේලායි කියලා ඔන්න රණ්ඩුවට හටගත්තා ඊට පස්සේ දැන් ඒ විනය ධර්මදාර භික්ෂුන් වහන්සේලා එකිනෙකාට ගැටෙන්න ගත්තා උවර දායකයෙක් ඉන්න ඕනේ අර පැත්තට විනය ධර්ම පිරිසට පිරිසක් ධර්මදාර කොටසට තවත් කට්ටියක් මේ විදිහට දායකයෝ කැඩිලා ඉන්නෝනේ. ඒතර ඒ පිරිසත් දැන් ඔන්න එකතු වෙලා දැන් පින්නතුණි අවසානට සඳහන් කරන පාත්‍ර වලින් ගහ ගන්න තරමට ආවා මේ රණ්ඩුව. පාත්‍ර වලින් දමලා ගහ ගන්නවා ඒ තරමට රණ්ඩුව. බුදුහාමුදුරු දේශනා කළ රණ්ඩු වෙන්න එපා. වෛරක සමගි වෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. බුදුහාමුදුරන්ට තව වාද කරනවා. ඔබ වහන්සේ පැත්තට ලා අපි අපේ ප්‍රශ්නේ බලා ගන්නවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියන දෙයක් අහන්නේ අවවාදයක් අහන්නේ උන්වහන්සේ පාර්ලිමේන්තුව වනාන්තරයේ වැඩම කළා. ඔන්න ටික දවසක් ඉන්නකොට තේරුණා වැඩේ මොකක්ද කියලා. දායකයෝ දානි දෙන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේ රණ්ඩු වෙලා දානි නැතුව ගියා. අනේ අපි කරගත්තේ මහා මෝඩ වැඩක් නේද කියලා මේ පුංචි දෙයකටනේ රණ්ඩුනේ. අන්න ආපස්සට හිතාන එනකොට තේරුණා මේ පුංචි දෙයකට මේ වතුර ටිකක් තියලා ආවේ තව කෙනෙකුට ප්‍රයෝජනක් මේ පායන කාල නිසා. ඒක රණ්ඩු වෙන්න කාරණාවක් නෙවෙයි පුංචි දෙයකට. ආන් ඒක නිසා පින්නතුනි ආපස්සට හිතාගෙන 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 යනකොට අන්න අපිට තේරෙනවා මේ අපි තරහවක් රණ්ඩුවක් ඇති වුණේ මේ ඇති වෙන්න ඕන දෙයක් නෙමෙයි පුංචි දෙයකට ආපස්සට හිතන්න කියනවා. ආන් එතකොට ඒ වෛරය ඉබේම නැති වෙලා යනවා. එහෙම නැත්තම් එහෙමත් අඩු වෙන්නේ නැත්තම් වෛරය නැති වෙලා යන්නේ නැත්තම් බුදුහාමුදුරු පෙන්ලා දෙනවා ද්වේෂසිතට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න කියනවා. මොකද්ද ද්වේෂසිතට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නේ? තමාටම තමා මෛත්‍රී කරගන්න කියනවා. තමන්ටම තමන් මෛත්‍රී කරගන්න කියනවා. ආන් එතකොට අර වෛරී සිතිවිල්ල නැති වෙලා යනවා ටිකෙන් ටික. එහෙමත් නැති වෙන්නේ නැත්තම් වෛර චේතනාව බුදුහාමුදුරු පෙන්ලා දෙනවා දිව උඩු තල්ලට තද කරගෙන තමාගේ සිතට තමාම දොස් කියන්න කියනවා. තමාගේ සිතට තමාම දොස් කියන්න කියනවා. එම්බා සිත නුඹ නිසා තමයි මම විනාශ වෙන්නේ. නුඹේ සිතිවිල් නිසා තමයි විනාශ වෙන්නේ කියලා තමන්ගේ සිතටම දොස් කියන්න කියනවා. මේ විතක්ක සංඨාන කියන මේ සූත්‍ර දේශනාවයි පෙන්ලා දෙන්නේ. මේ වෛරී සිතක් ඇති වුණාට පස්සේ කොහොමද අපි මේක යටපත් කරගන්නේ කියලා. ඊළඟ පින්නතුනි මේ ආඝාත පටිවිණය කියන මේ දේශනාවෙත් සඳහන් වෙනවා මේ මෛත්‍රී වඩන්න ඊළාට කරුණාව දිනු කරන්න උපේක්ෂාව දිනු කරන්න එහෙම නැත්නම් වෛරී සිතිවිල්ලක් එනවා නම් ඒක සිහි නොකර ඉන්න එහෙම නැත්නම් මෙනෙහි නොකර ඉන්න එහෙමත් බැරි නම්
කල්පනා කරන්න කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකම් වා තස්ස දායාදෝ මේ මම කර්මයේ දායාද කරගලා ඉන්න කෙනෙක් කර්මයේ නැහැ එක්කරගෙන ඉන්න කෙනෙක් කර්මය නිසායි මං ඉපදලා ඉන්නේ මේ කර්මයක් මේ ගෙවන්නේ කියලා කර්මය ගැන සිහි කරන්න කියනවා ආන් එතකොට ඒ වෛරය නැති වෙලා යනවා ඒ වෛරය නැති වෙලා යනවා පින්නතුනි ඔය සඳහන් වෙනව තවත් දේශනාවක් ද්විතී ආඝාත පටිවිණිය සූත්‍ර දේශනාවේ කාරණා පහක් පිළිබඳව ඒ තමයි යම් කිසි කෙනෙක් ගැන වෛරයක් ඇති වෙනකොට ක්‍රෝධයක් තමනාපයක් ඇති වෙනකොට කල්පනා කරන්න කියනවා කායික ක්‍රියා යම් කිසි කෙනෙක්ගේ කායික ක්‍රියාව නරකයි දැන් අපේ හතුරාගේ ඒ කායික ක්‍රියාව නරකයි හැබැයි වචනේ හොඳයි සිහි කරන්න කියනවා මේ වචනේ ගැන එයා වචනේ හොඳන්නේ කායික ක්‍රියා නම් එයාගේ නරකයි නමුත් එයාගේ වචනේ හොඳයිනේ කියලා හිමෙහි කරන්න කියනවා ඒ මෙනෙහි කරනකොට ආන් අර වෛරීසිත එයාගේ පුංචි දෙයක් මෙනෙහි කළා යහපත් දෙයක් අර ගොඩාක් නරකයි කායික ක්‍රියා සියල්ලම නරකයි හැබැයි පුංචි වචනයක් දෙකක් යහපත් හොඳ වචන කතා කරන අවස්ථා තියෙනවා ඒක නිසා ඒක ගැන හිතලා මේ පුද්ගලයා කිවෙන වෛරය නැති කරගන්න කියනවා හරියට උපමාවක් කිව්වොත් බුදුහාමුදුරු පෙන්ලා දෙනවා වතුර වලක් තියෙනවා මේ වතුර වලේ පාසි තියෙනවා ගොඩක් යම් කිසි පුද්ගලයෙක් කෙනා පිපාසිතව හරි පිපාසයෙන් එන්නේ අර වතුර ටිකක් බොන්න ඕනනම් මොකද කරන්නේ අර පාසි හා මෙහා කරලා යට තියෙන වතුර ටිකක් බොනෝ බීලා පිපාසයෙන් නිවා ගන්නවා ආන් ඒ වගේ වෛරය නැති කරගන්න කියනවා ඊළඟ තවත් පුද්ගලයෙක් ඉන්නවා කායික ක්‍රියා හොඳයි හැබැයි වචනේ නරකයි කයින් හොඳ දේවල් කරනවා හැබැයි කතා කළොත් කතා කරන්නේ නරක දේවල් වෛරී චේතනාවක්මයි එන්නේ එතකොට යාගේ කායික ක්‍රියා ගැන සිහි කරලා වෛරය නැති කරගන්න කියනවා යහපත් කායික ක්‍රියා මේ පුද්ගලයාගේ තියෙන්නේ කියලා හරියට පෙන්නන උදාහරණයක් පාරේ රෙදි කැල් දැන් භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කරන්න මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවක් භික්ෂුන් වහන්සේලා පින්නදී පාංශු කුල චීවර වලින් යැපෙන්නේ ඉස්සර බුදුහාමුදුරන් කාලේ බිම දාලා තියෙනවා පාංශු කුල චීවරයක් නැත්නම් රෙදි කැල්ලක් සුදු රෙදි කැල්ලක් මේ රෙදි කැල්ල මඩට මඩ ගෑවිලා තියෙන හැබැයි ටිකක් හොඳයි ටිකක් නරක් වෙලා භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ අර නරක ටික කකුලෙන් පාගලා මේ රෙදි කෑලි ඉරලා හොඳ ටික අරගෙන ගිහිල්ලා සිවුර මහ ගන්නවා ආන් ඒ වගේ ඒ පුද්ගලයා ගැන හිතන්න කියනවා හොඳ ටික හිතන්න කියනවා යහපත් ටිකෙන් ඒ පුද්ගලයා ප්‍රයෝජන ගන්න කියනවා එහෙම හිතලා වෛරී චේතනාව නැති කරගන්න කියනවා ඊළඟට තවත් පුද්ගලයෙක් ඉන්නවා කායික ක්‍රියා නරකයි වචනයත් නරකයි හැබැයි ඉඳ හිට හොඳ දේවල් කරනවා බණ භාවනා කරනවා සීල සමාධි ප්‍රඥාවක් වඩනවා ඉඳ හිට අන්න එතකොට එයාගේ කායික ක්‍රියාත් නරකයි වාචනයත් නරකයි හැබැයි ඉඳ හිට පින්කනුත් කරනවා එහෙම අයත් ඉන්නෝනේ අපි අතර නේද එතකොට ඒ පුද්ගලයා ගැන කල්පනා කරන්න කියනවා ඒ පුද්ගලයා කායික ක්‍රියා නරක වුණත් වචනේ නරක වුණත් එයා ඉතින් ඉඳලා හිටලා හරි පින්කනුත් කරනවා නේ කියලා එයා ගැන වෛරී සිතින් නැති කරගන්න කියලා කියනවා හරියට අර ලෙඩ වුණ පුද්ගලයෙක් ගැන හිතනවා වගේ ඊළඟ කායික ක්‍රියාත් හොඳයි කෙනෙක්ගේ වචනයත් හොඳයි නිතර බණ භාවනාවක් වඩනවා සීල සමාධි ප්‍රඥාව වඩනවා අන්න ඒ පුද්ගලයා ගැන බුදුහාමුදුරු කියනවා ඒ පුද්ගලයා ගැන නිතර නිතර ඇසුරු කරන්න කියලා හිමි පුද්ගලයා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා පින්නතුන් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා කොච්චර වටිනා දේවල් භික්ෂුන් වහන්සේලා නිතර මෛත්‍රී සහගත සිටිවිල්ලෙන් ක්‍රියා කරන්න කියලා. දැන් ඔය සඳහන් වෙනවානේ විශේෂයෙන්ම දූතංග. දැන් දූතංග කියලා කොටසක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට විශේෂ වුණ දෙයක්. මේ දූතංග සමාදන් වුණාම පින්නතුණු මේකට පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනි. පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනි. ඔය දූතංග අතර තියෙනවා සාරාණීය වත කියලා. ඒ සාරාණීය වත කියලා කියන්නේ පින්නතුණු ඒ පින්ඩපාතයෙන් තමයි යැපෙන්නේ අවුරුදු 12ක් මේ සාරාණීය වත පුරන්න ඕනේ මේ සාරාණීය වත අවුරුදු 12ක් සම්පූර්ණ කරන්න ඕනේ භික්ෂුන් ඒ භික්ෂුන් වහන්සේ ඒ වත සමාදන් වුණොත් ඊළාට පින්ඩපාතයෙන් තමයි යැපෙන්නේ හැමදාම පින්ඩපාත කරගෙන එනවා පින්ඩපාත කරගෙන ඇවිල්ලා මේ පින්ඩපාත බෙදෙනවා භික්ෂුන් වහන්සේලාට මේ වත සම්පූර්ණ කරනකොට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඉන්න තැනක පමණයි මේක කරන්න කියලා දේශනා කළා තියෙනවා එතකොට මුලින්ම මේ පින්ඩපාත කරගෙන ඇවිල්ලා ගිලන් භික්ෂුන් වහන්සේලා තමයි පිළිගන්නන්නේ
ගිලන් භික්ෂුන් වහන්සේට පිණ්ඩපාත වඩින්න බෑ. එහෙනම් ගිලන් භික්ෂුන් වහන්සේලාට මුලින් පිළිගන්නන ඔය දානේ. ඊළාට උන්වහන් ගිලන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලාට ඊළාට ආගන්තුක භික්ෂුන් වහන්සේලාට දැන් ආගන්තුකෝ දින කීපයක් වැඩ ඉඳලා යන්න භික්ෂුන් වහන්සේලා වඩිනවා. උන්වහන්සේලාට මේ දානේ පිළිගන්නන. උන්වහන්සේලා පාරවල් දන්නේ නැහැ පිණ්ඩපාත වඩින්න. ගෙවල් දන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේලාට පිළිගන්නනවා. ඊළාට අන්තේවාසික අන්තේවාසික කියලා කියන අද ඇවිල්ලා හෙට යන ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා වැඩ වඩිනවා අද රාත්‍රී කාලයේ ගත කරන්න වඩිනවා හෙට දවසේ ආපහු වඩිනවා ආන් එහෙම ස්වාමීන් වහන්සේලාට ඊළාට නවක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා සිවුරක් පුරව ගන්න හරියට බෑ පිණ්ඩපාතයේ වැඩම කරන්න පාත්‍රය හරියට අරගෙන යන්න බෑ තාම පුරු නැ උන්වහන්සේලාට පිළිගන්නලා ආන් ඊට පස්සේ තමයි බිත්තු උන්වහන්සේලාට පිළිගන්නලා තමන් වළඳන්නේ සමහර ස්වාමීන් වහන්සේ තුන් හතර පාර පස් හය පාර පිණ්ඩපාතයේ වැඩම කරලා උන්වහන්සේලාට බෙදලා තමයි වළඳන්නේ මේක සාරාණීය වතක් මේක කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද කියනෝනම් පින්නතුනි කොච්චර ඉවසීමක් තියෙනවද තියෙන්න ඕනද මේක කරන්න ඉවසීම මේ වත පුරලා අපි හිතමු වර්ෂ 12 සම්පූර්ණ වෙන්න තව දවසයි තව දවස් දෙකයි මේ වත පොඩ්ඩක් හරි කැඩුනොත් ආයෙ මුල ඉඳලා මේක සම්පූර්ණ කරන්න ඕන මොන ඉවසීමක් තියෙන්න ඕනද මොන ඉවසීමක් තියෙනවද ලංකාවේ පින්නතුනි ඒ වත පුරපුවාම ඒකෙන් ලැබෙන ප්‍රයෝජනීය ප්‍රතිලාභය පින්නතුනි පුදුමාකාර ප්‍රතිලාභයක් ලැබෙන්නේ කියනවා ඉර්ධි ප්‍රතිහාර පාණ්ඩ බැරි වුණාට උන්වහන්සේලාට කරන්න පුළුවන් පුදුමාකාර දේවල් තියෙනවා සිතූ පැතූ සියල්ල ලැබෙනවා කියනවා ඔය ලංකාවේ එහෙම සිදුවීමක් ගැන සඳහන් වෙන ඔය මහා දාඨිය මහා නාග රජුරුවන්ගේ කාලේ එක ස්වාමින් වහන්සේ නමක් ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩ ඉන්නවා උන්වහන්සේලා දවසක් මහසෑයේ වන්දනා කරන්න යනකොට එතන මේ රජතුමා විශාල ගිරිබණ්ඩ පූජාවක් සිද්ධ කරනවා ගිරිබණ්ඩ පූජාව කියන්නේ විවිධ පිරිකර ගෙනලා විශාල කඳු ගණන් තැම්පත් කරලා පූජා කරන පින්කමක් මේ පින්කමට ආව භික්ෂුන් වහන්සේලා 500ක් වැඩ ඉන්නවා එක ස්වාමින් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ සඳහන් කරනවා එක රාජපුරුෂයෙකුට මේකේ වටිනාම දේ මොකක්ද කියලා මේ අහවල් දේ තමයි ස්වාමීන් මේ පිරිකර තමයි වටිනාම දේ එහෙනම් ඒක මට පූජා වෙනවා කියලා සඳහන් කරනවා මේ කාරණාව ගිහිල්ලා රජුරවන්ට කියනවා රජුරවන්ට හිතනවා මේ හාමුදුරු හරි ලෝභයි තණ්හාවක් ඇති වෙලා මේ වටිනාම දේ ඉල්ලන්නේ වටිනාම දේ ලැබෙන්නේ ඕක දෙන්න එපා උන්වහන්සේට කොහොම හරි වළක්වන්න කියලා රාජපුරුෂෝ යොදවනවා අර භික්ෂුන් වහන්සේලා 500ටම අර පිරිකර පිළිගන්නලා පිළිගන්න අවසානට උන්වහන්සේටමයි මේ පිරිකර ලැබෙන්නේ වටිනාම දේ ලැබෙන්නේ උන්වහන්සේට රජතුමා ළඟට ඇවිල්ලා නෝ ඔබ වහන්සේටම මේක මම පුළුවන් තරම් උත්සාහ කළා වළක්වන්න ඔබ වහන්සේ මොකද්ද ඔබ වහන්සේට මේක ලැබෙන්න හේතුව රජතුමනි මම අවුරුදු 12ක් සාරාණීය වත පුරලා ඉන්නේ සාරාණීය වත ඉවසීම තියෙන්න ඕන අන්න ඒක නිසා පින්නතුනි මේ මට්ටමට එන්න අපි උත්සාහ කරන්න ඕනේ ඒ උත්සාහ කරන් ටිකෙන් ටික මේ වෛරසිතිත ක්‍රෝධසිත ආඝාතය කේන්තින ස්වභාවය අපි ටිකෙන් ටික පහ කරගන්න උත්සාහ කරන්න ඕනේ අපේ සිතට කේන්තියක් එනකොට අපේ සිතට වෛරයක් එනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මෛත්‍රියම දියුණු කරගන්න මෛත්‍රියම දියුණු කරගන්න දැන් මෛත්‍රී භාවනාවේදී පින්නතුනි විශේෂයෙන්ම තමන්ට මෛත්‍රී කරගන්න ඕනේ තමන්ටමයි මේ මෛත්‍රී වරන්ට ඕනේ තමන්ට මෛත්‍රී වඩමින් මෛත්‍රී කියලා කියන්නේ පුදුමාකාර ඖෂධයක්. දැන් ඖෂධයක් අපි පානය කළාම බෙහෙතක් බීවහම ඒ ලෙඩේ සුවපත් වෙන්න සමහරට විනාඩි 10ක් 15ක් 20ක් විතර යනවා. හැබැයි මෛත්‍රී සිත දියුණු කරගෙන මේ මෛත්‍රී සිතවිලි ඒක පින්නතුනි බලයක් විදිහට වර්ධනය වුණාම ඒ පුද්ගලයාට පුළුවන් සිතනකොටම මට මේ ලෙඩේ සුවපත් වේවා කියලා හිතනකොට ඒ සියලු ලෙඩ සුවපත් කරගන්න ශක්තිය තියෙනවා. ඒ තරමට මෛත්‍රී දියුණු කරගන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක නිසා මේ සසර ගමන වළක්වලා දාන මේ සසර ගමනේ අපි නිතර සතර අපායටම ඇදලා දාන නරක තිරිතම් ප්‍රේත අසුර කියන මේ සතර අපායටම අපි ඇදලා දාන කාරණාවක් තමයි විශේෂයෙන් මේ ද්වේෂය කියලා කියන්නේ. ද්වේෂය බලවත් වෙනවා කියන්නේ සතර අපායට යනවා කියන එක. ඒක නිසා පින්නතුනේ අමනුෂ්‍යෝ විශේෂයෙන්ම ද්වේෂයෙන් පසු වෙන අය. ඔය ද්වේෂ කරපු අය තමයි ද්වේෂයෙන්ම පීඩා විඳින්නේ. ඒක නිසා මේ ද්වේෂය නැති කරගන්න ද්වේෂය හඳුනගන්න අඳුනගෙන
තමන්ගේ ද්වේෂ සිතිලි නැති කරගෙන විශේෂයෙන්ම මේ කුසල් වඩලා අපි සියලු දෙනාට කුසල් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උතුම් වූ දේශනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පිළිත් දෙන්නේ